මෙම වසරේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අනුශරිතාවේ කිරුළ දිනාගත්තේ ඇයයි. ඒ කියන්නේ ඇය ගැන මේ වන විට බොහෝ දෙනා කතා කරන්න පටන් අරන්. අපිත් හිතුවා ඇය ගැන කතා කරන්න. ඇය අංජලි මෙත්සරා. මුලින්ම ඇය ප්‍රේක්ෂකයන් හමුවට රංගන ශිල්පිනියක් විදිහට එන්න පටන් ගත්තේ හෝගානා පොකුණේ ඇස්තන්ද උපුලි විදිහටයි. චිත්‍රපටයට පෙනී හිටින්න කලින් ඇය දෙරණ ලිටල් ස්ටාර් තරඟයට සහභාගී වෙන්නේ වයස අවුරුදු 7දී. එහිදී ඇය ජයග්‍රහණය ලබා ගන්නවා. ඇයගේ අතීතය ගැන මතක් කළේ මෙන්න මේ විදිහටයි. මට වේදිකාව මගේ ජීවිතේ වෙන්නේ මට පුංචි වයසදීමයි. මම වයස අවුරුදු 7දී තමයි අම්මත් එක්ක දෙරණ ලිටල් ස්ටාර් තරඟයට සහභාගී වෙන්නේ. මුලින්ම මම එහි තරඟයේදී කිව්වේ බංගලි වළලු ගෙන එන්නයි සින්දුව. එදා විනිශ්චය මණ්ඩලයේම කිව්වා මම දක්ෂ ගායිකාවක් වෙයි කියලා. අවුරුදු 11ක් විතර නිහඬව ඉඳලා මගේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දීලා ඊට පස්සේ තමයි මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට ආයුධම් කරන්නේ. මුල්ම රංගනය ගැන මතක් කළොත් 2012 වර්ෂයේදී තමයි මට හම්බෙන් රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ හොගානා පොකුණේ ඇස් නොපෙනෙන උපුලිගේ චරිතය හරහා. 2015 මම චිත්‍රපටයේ තිරගත වෙද්දී සම්මාන කීපයක් ලබා ගන්නත් පුළුවන් වුණා. මට නිර්මාණ කීපයකටම ආරාධනාද ලැබුණා. හැබැයි මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මට ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. අනාගතයේදී රංගපාන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ කියන්නේ මම ගායනෙන් වගේම රංගනෙනුත් ඉස්සරහට ගිහිල්ලා හොඳ නිළියක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තරඟ වෙනුවෙන් කරපු කැප්කිරීම් කොහොමද? මම මාස 3ක් විතර ගෙදර ගියේ නැහැ පුහුණුවෙන් කටයුතු නිසා. මොන දේ වුණත් මට සතුටේ අද මම ඉන්න තැනගෙන ගොඩක් කැපකිරීම් කරලා තමයි මම මේ තරඟය තුළ රැඳී සිටියේ. දෙරණ අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. සජීව ගීත ගායනාවලදී හිතට ලොකු බයක් දැනුණත් ඒ බය අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය නිසාම නැති වෙලා යනවා. ජය පෙරදුම කොහොම වුණත් සතුටින් ඒ හැමදේම බාර ගන්නවා. මට නිලියක් වෙන්න ආසයි. ඒ විදිහටයි අංජලි අපිත් සමග ඒ දේවල් පැවසුවේ.